को बलमु मगे पुंच दूल पुताल उक्कम इन्न वद गेला मे इन्न हरी लास्तन अट वाड़ गेला हरी मलास्तन है बे इतिंग अन्नर चूटी पुताव इतरा हिट गने इन्न या त्वाड़ विन्दर लंग दीन पुटुए अन्न हर इतिंग हेलांग उन्न मगे पुंच दूल पुताल सियल मदिनाट आई बोवन අද මම කියලා දෙන කතන්දරේ තමයි යාළුව දෙන්නෙක්ගේ කතන්දරයක්. පුංචි දුවල පුතාලටත් ඉතින් ඉස්කෝලේ යාළුව ගොඩාක් ඉන්නවනේ නේද? එක එක විදිහ යාළුව ඉන්නවනේ. ඉතින් එක ගමක් තිබුණා. මේ ගමේ හිටියා යාළුව දෙන්නෙක්. මේ යාළුව දෙන්න මොන වගේද කියලා අපි මුලින්ම බලලෙමු. අන්ඩ්‍රේ බොලේ කොහෙද මේ යන්නේ? बुलाया कोई तो मैं अन्ने माँ को है पता भी आवेदन दे मम्मी बुलाया लाके तेरे आंटी के लो ओ एक क्या साइन मात ने बुलाया लाके वेल पैट तेरे आंटा आवे अन्ने के पर बाण दे दिन बोले मुन्ने के बरे आते ऐती साते ते के वाल दी हाँ हवा सर्वे पीटू ढिंगी तत्तम्बा नहीं अन्ने मात में उबलटे अब एक बार पैसे इंटर के लिए अंटा याँ अन्ने बोले ऐते एक ऐसा ये ना याँ ऐती दी वो बोला अब एक बार पैसे इंटर हाथी मुकर्ते के लिए क्यों नहीं आनी अन्ने बोले ये मकार ना उठे निमे मटर निकाम कौन मेलिकाम मटर खता अगर अगर इंटर के लिए अन्ने बोले एक ऐसा ही ये ना अब याँ मु නේද මේ යාළුව දෙන්න හරිම හොඳ යාළුව දෙන්නේ. ගෙදරක මොනාරි හැදුවත් අනිත් කෙනාගේ ගෙදරට ගිහින් දෙනවා. නැත්තම් ඉතින් එක්කිනට කම්මැලි කමට කතා කර කර ඉන්න ඕනේ වුණත් අර යාළුවගේ ගෙදරට යනවා. ඉතින් මේ යාළුව දෙන්නේ කියන්නේ හොඳම යාළුව දෙන්නේ. ඔන්න ඉතින් කාලය උහුම ටික 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 ගෙවිලා ගියා. කාලය උහුම ගෙවිලා යනකොට මේ යාළුව දෙන්නටත් පොඩි කරදරකාරී කාල සීමාවක් උදා වුණා. බලකො පොලේ. හරි අමාරුකනේ අපි යටුනේ නේද? ඒකනේ අය පොලේ. ගේ හරි කිසිම දෙයක් නැහැ කෑමට අපේ නම්. බොලාලගෙත් එහෙමද? ඒ මුණ අහනවද පොලේ? මේ කොස් පොලොස් කාල මට දැන් ඉපා වෙලා තියෙන්නේ. එක හාල් නැටයක්වත් නැහැ ගේ හරි. हाल डिंगी तक बत्ती बुना ना नेद, हैं? एक ने वे बोले, एक ने वे, हैं? उन्नो का इतनी वैडी, टिका काल एक याना कोटे, मेदे ना टिका अमारु काल एक तमाय उदाहुनी, ओनी मनुष्य एट दिंगे ममारु काल इन्ना पुलुवानी अपूर्व दहसा වඩකට පිරෙනව නම් ඕන එකක් බොලේ මොකද්ද ඈ මේකයි බොලේ කාරණාව අපේ ගෙදර දුමේ මුට්ටිය දාලා හාල් කුඩු ඩිංගිත්තක් තියෙනවා අපිට අග්ගලයක්වත් හදාගත්තා නම් කන්ට තිබුණා කවුරු හරි දැනගත්තොත් වස මිලි ලැජ්ජාය බෑ බොලේ ඒකනේ බොලේ මං කිව්වේ මේක හොර රහස වෙන්න ඕනි වැඩක් කියලා हाँ को बोले हाँ को उन्न देखकर मैं देना हाल कुडूवलिंग अंकल हदल कारण कथा होना हाल कुडू की ना क्या ने पुंज दुए पुते इस सर काले तिबुने वी ने वी वंगेरीड दाला कोटला तमाई हाल लबागत एके पुत्त ऐरला අද කාලේ වගේ කඩේ එකපාරට හාල් ගන්න තිබුණේ නැහැ. ඉතින් මේ වංගෙඩියට දාලා කොටනකොට අර හාල් දෙකට කැඩෙනවනේ. සමහර විට තුනට හතරටත් කැඩෙනවා.
ඉතින් ඒව පොඩක් පිටි වගේ වංගෙඩිය අඩි ඉතුරු වෙනවනේ. අපි ඒවට කියනවා හුණුසහල් නැත්තම් හුණසල් කියලා. නිකන් මේ පිටි වගේ දෙයක් කියලා පුංචි දූල පුතාලා හිතන්නකො. ඉතින් වංගෙඩිය අඩිය ඉතුරු වෙන මේ පිටි ටික අතීතයේ මිනිස්සු ඒ ටික අරගෙන මුට්ටියකට දාලා පරිස්සමට අරන් තියනවා. හදිස්සි කාලයක් හිම වුණොත් ප්‍රයෝජනෙට ගන්න. හැබැයි ඉතින් මෙහෙම අරන් තිබ්බට එයාලා ඒව කණේ එක ටිකක් පදිපුංචිකමක් විදියට තමයි සැලකුවේ. ඒ කියන්නේ කවුරුත් දැනගත්තොත් එම නිකන් සමාජයෙන් කොන් කරයි වගේ එකක්. එහෙම අදහසක් කියලාක තිබුණා. ඒක නිසයි මේ යාළුව දෙන්නා කාටවත් නොකිය හොරෙන්ම අත්දල කන්න පුරොන්දු වුණේ. ඉතින් මේ හාල් කුඩු ටික බැදලා පොල් දාලා සීනි දාලා රස අග්ගල හදලා දෙන්නම කෑවා. අප්පච්චියේ කාලෙකින් රස වසව් ලැබුණා වගේ ඈ. ඒකනේ පොලේ මං කියව්වේ. හැබැයි පොලේ තුන් කෙල ඩිංගිත්තක්වත් හලනව හැම නෙමෙයි. අපි වසලා හමාරයි. ඕ මෙම් මොන වහනවද පොලේ ඈ. මං කෙල බිඳක් හලන්නේ. එහෙනම් යසයි. එහෙනම් යසයි. කාටවත් කියත හැකිය පොලේ මෙව්වා ඈ. ඔන්න මේ දෙන්නා ඉතාලම රහසේ මේ වැඩේ කළාට පුංචි දුවේ පුතේ එක යාළුවෙක්ට තවත් යාළුවෙක්ගේ මොනාහරි දෙයක් කරගන්න ඕනි වුණාම එක උපක්‍රමයක් මෙයාලා භාවිත කළා. අපි ගිහිල්ලා බලමු ඒ මොකද්ද කියලා. ආ පොලේ උඹ මේ පැත්තේ ආපේ කොහොඳයි ඈ. මගේ ඇඟට ඩිංගිත්තක් අමාරුයි. අර ඉදිරි ඩිංගිත්තක් අතුගාපන් කරමක් කටේ මට බෑ. අනේ පොලේ එහෙනම් මට කරන්න දෙයක් නෑ. මං ගමේ ඇයට කියන කුඩු කැවි හුක්කු ඒකනේ පොලේ බැරි. මං අතුගාන්න. මං අතුගාල එනකන් ඔබ පැණි පොල් ඩිංගිත්තක් කරපන් කන්ට කරමක් කටේ මට බෑ. අනේ පොලේ එහෙනම් ඉතින් මටත් කරන්න දෙයක් නැහැ. මමත් ගමේ උන්දලට කියනවා කුඩු කෑවිත්තිය. ඈ කුඩු කෑවිත්තිය වගේ එක ප්‍රස්තාව පිරුලා. ඒ ප්‍රස්තාව පිරුල හැදෙන්න පාදක වෙච්ච කතන්දරේ තමයි අද මම මගේ පුංචි දුලු පුතාලට කියලා දුන්නේ. එක්කෙනෙක්ගේ මදිපාඩුකම් පෙන්නලා දීලා එයාගේ අඩුපාඩුකම් පෙන්නලා දීලා එයාව බය කරගෙන යාගෙන් වාසි ලබා ගන්නව නම් අදටත් කියන්න පුරුදු වෙලා තියෙනවා කුඩු කෑවිත්තිය වගේ කියලා. ඉතින් මගේ පුංචි දුවල පුතාලටත් යාළුවෝ ඉන්නවනේ නේද? අපි හැමෝම සමගියෙන් සහයෝගයෙන් එකමුතුකමෙන් තමයි වැඩ කරන්න ඕනේ. තව කෙනෙක්ව බය කරගෙන යාගේ අඩුපාඩුකම් පෙන්නලා දීලා යාගෙන් වැඩ කරගන්න එක හරි නෑනේ නේද? ඉතින් කොහොම වුණත් මං අද ඔයාලට කියලා දුන්නේ කුඩු කෑවිත්තිය වගේ කියන ප්‍රස්තාපිරුල හැදෙන්න පාදක වුණේ මොන වගේ කතන්දරයක්ද කියලා. මේ කතන්දරේ මගේ පුංචි දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕනි. මතක තියාගෙන විතරක් හරියන්නේ නැහැ. මේ කතන්දරේ දන්නේ නැති ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ. ඒ යාළුවන්ටත් මේ කතන්දරේ කියලා දෙන්න. ඊට පස්සේ යාළට කියන්න පුංචි අපේ සද්දා වැඩසටහන බලන්න කියලා. හරි. එහෙනම් ඔන්න දැන් මට යන්න වෙලාව හරි. මගේ පුංචි දුවල පුතාලා සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා Kids YouTube channel එක subscribe කරන්න.